नमस्कार वेवा बुधुर्वनट समदा बुधु हिमि शरणयामि। नमस्कार वेवा दम रुवनट समदा सदहम शरणयामि। नमस्कार वेवा संघ रुवनट समदा महासंघ शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदा तिसारण शरणयामि। साधु साधु साधु। कल्याण मित्र अपगे गुरुदेवोत्तम पिनत लोकस्वामीन वहांसेट नमस्कार वेवा। साधु साधु साधु। नमो बुद्धाय। अद दवसे सुदम अरण सदाम देशनाव संधा अनुग्रह दरों लबन्ने पिनवत डब्ल्यू खसुन मधुसंक महातायतुलु पौले सियलु देना विसिन। පින්වත්නි අද දවසේ අපි සුදම්මරණ සදහම් දේශනාව තුළින් කතිකාවත තුළින් ඉගෙන ගන්නට බලාපොරොත්තු වෙන්නේ මජ්ඣිම නිකායට අයත් මජ්ඣිම නිකායේ පළමුවන පොත් වහන්සේට අයත් චුල්ලහත්ති පදෝපම කියන සූත්‍ර දේශනාව. ඇතෙකුගේ පියවර සටහන උපමා කොට වදාළ කුඩා දිසුම. අපි මේ චුල්ලහත්ති පදෝපම සූත්‍රය කියන එක මේ නම බොහෝ වාරයක් අහලා තියෙනවා. මොකද ශ්‍රී ලාංකික බෞද්ධයන් වෙච්ච අපිට මේ සූත්‍ර දේශනාව බොහොම වැදගත්. අපේ මේ ලංකාද්වීපයට බුද්ධ ශාසනය අරගෙන ආපු මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටේ රජතුමා වුණ දේවානම්පියතිස් රජතුමාට මුලින්ම ධර්මයේ දේශනා කළේ මේ චුල්ලහත්ති පදෝපම සූත්‍රය. මේ චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් තමයි මේ ලංකාවේ බුද්ධ ශාසනය ආරම්භ වුණේ. මේ දේශනාවෙන් අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකෙක් කොහොමද බුදුරජාණන් වහන්සේ ගැන, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ගැන, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ගැන පැහැදීම ඇති කරගන්න කියන එක. මොන ආකාරයෙන්ද, මොන වගේ දේවල් වලට, මොන වගේ දෙයක් නිසාද අවසානයේ මේ ශ්‍රද්ධාවේ පිහිටලා ස්ථිර වෙන්නේ කියලා. මේ දේශනාව පවත්වන කාලේ, මේ දේශනාව දේශනා කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ අපේ සැවැත්නුවර ජේතවනේ කියන අනේ පිණුසිරිතුමාගේ ආරාමයේ. මේ කාලේ සැවැත්නුවර හිටියා ජානුස්සෝනි කියලා බ්‍රාහ්මණේ. මේ බ්‍රාහ්මණයදා සුදු වෙළඹුන් යෙදපු අසේක අස්ව රථයක නැගලා, සුදු පාට රථයක නැගලා සැවැත්නුවරට යන්න පිටත් වුණා. සැවැත්නුවර මැදට යන්න පිටත් වුණා. දැන් මේ අස්ව කරත්තේ ජානුස්සෝනි කියන බ්‍රාහ්මණය යනකොට මේ බ්‍රාහ්මණය දැක්කා ඈත ඉඳන් වෙන තාපසෙක්ව. තවුසෙක්ව දැක්කා. ඒ තවුසගේ නම තමයි පිලෝතික කියන තවුසා. එහෙම තාපසයෝ කියන්නේ බ්‍රාහ්මණ පිරිසට අයත්, බ්‍රාහ්මණ ආගම අදහපු පිරිසක් තමයි මේ තාපසයෝ කියන්නේ. ඒගොල්ලෝ බ්‍රාහ්මණ ධර්මයට අනුව තපස් රකින්න යනවා. ඉතින් මේ පිලෝතික තවුසව දැකලා ජානුසෝනි බ්‍රාහ්මණය තමන්ගේ රථය නතර කරලා අහනවා මේ පිලෝතික තවුසගෙන්, පින්වත් වච්චායන මේ මහ දවල් ඉඳලා කොහෙද එන්නේ කියනවා. මේ කොහෙදලාද එන්නේ අහනවා. මේ මහ දවාලේ කොහෙද ගියේ, කොහෙන්ද මේ එන්නේ? එතකොට මේ වච්චායන කියලා කිව්වේ මෙයාට කියන නම. පිලෝතික තවුසව හඳුන්වන තවත් නමක් තමයි වච්චායන. පිලෝතික තවුසව පිළිතුරු දෙනවා,
පින්වත මම මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟ ඉඳලා ඉන්නේ කියනවා. ඔන්නතර මේ තාපසයා ගිහින් තියෙන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. අර ජානුස්සෝනි බ්‍රහ්මණේ අහනවා පින්වත් වච්චායන, මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ප්‍රඥා මහිමය ගැන, බුද්ධිමත් බව ගැන ඔබ මොකද හිතන්නේ? ඔබ ඒ ගැන මොකද හිතන්නේ? බුදුරජාණන් වහන්සේගේ බුද්ධිමත් බව ගැන, ප්‍රඥා මහිමය ගැන ඔබ මොකද හිතන්නේ කියලා අහනවා. අර පිලෝතික තවුස පිළිතුරු දෙනවා, පින්වත ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ප්‍රඥා මහිමය ගැන දැනගන්න මම කවුද කියලා අහනවා. ඒ වගේ මේ බුද්ධිය ගැන දැනගන්න මම කවුද? යමෙක් දැනගන්නවා නම් ඉතින් එයත් ඒ විදිහම කෙනෙක් වෙන්න ඕනේ කියනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව ගැන, බුද්ධි මහිමය ගැන දැනගන්න නම් ඒහා සමානම කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ තවත් බුදු කෙනෙක්ම වෙන්න ඕනේ කියලා කියනවා. පින්වත් වච්චායන ශ්‍රමණ ගෞතමයන් වහන්සේට මහා උදාර විදිහට ප්‍රශංසා කරනවා නේද කියලා අහනවා. දැන් මේ තාපසයා බුදුරජාණන් වහන්සේගේ ගුණයක් නේ කිව්වේ. බුදුරජාන් වහන්සේගේ ප්‍රඥාව ගැන, බුද්ධිය ගැන මං කොහොමද හිතන්නේ කතා කරන්නේ? ඒ ගැන කතා කරන තවත් ඒ විදිහම කෙනෙක් වෙන්න ඕනේ කියනවා. ඒක අහලා තමයි ජානුස්සෝනි බ්‍රහ්මණයා කියන්නේ ඔබ මහා උදාර විදිහට මේ ශ්‍රමණ ගෞතමයන්ට ප්‍රශංසා කරනවානි කියලා. එතකොට ආයේ අර පිලෝතික තවුසා කියනවා ජානුස්සෝනි බ්‍රහ්මණේ පින්වත, මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේට ප්‍රශංසා කරන්න කවුද? ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ප්‍රශංසා ලබන අය අතරින් අග්‍රයි කියනවා, ප්‍රශංසනීයයි කියනවා, දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨයි කියනවා. බලන්න මේ අන්‍යාගමික කෙනෙක් අපේ බුදුරජාණන් වහන්සේ ගැන කියන දේ, බුදුරජාණන් වහන්සේව හඳුන්වලා දෙන විදිය. ආයේ කියනවා ජානසෝනි බ්‍රහ්මණයා පින්වත් වච්චායන, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගැන ඔච්චර පැහැදුනේ මොන වගේ දෙයක් දැකලාද? මේ බ්‍රහ්මණ ධර්මයේ අධහන, බ්‍රහ්මණ ධර්මයේ පුරුදු කරන ඔබ මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගැන මෙච්චර පැහැදුනේ මොකක් නිසාද අහනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයාලේ ධර්මයේ පිළිපදින අය බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කරන්නේ භාග්‍යතුන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ කියලා. නමුත් මේ අන්‍යාගමික අය බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කළේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියලා. එතකොට ඔන්න දැන් මේ අර ජානුස්සෝනි බ්‍රහ්මණේ අහනවනේ ඔබ මොන වගේ දෙයක් දැකලාද ඔච්චර පැහැදුනේ කියලා. ඔන්න ජානුස්සෝනි බ්‍රහ්මණයට අර පිලෝතික තවුස පිළිතුරු දෙනවා තමන් පැහැදුනේ මොකක් නිසාද කියලා. ඒක හරියට මෙන්න මේ වගේ දෙයක් කියනවා. ඇතුන් ඉන්න වනාන්තරයක ඇත්පිය හඳුනා ගැනීමේ දක්ෂ, ඒ කියන්නේ ඇතුන්ගේ පාද සලකුණු හඳුනා ගන්න පුළුවන් දක්ෂ මිනිස්සෙක් ඉන්නවා. අන්න ඒ මිනිස්සයා දවසක් ඒ ඇත්තු ඉන්න වනයේට ඇතුල් වෙලා, ඔහු ඒ වනේ ඇතුල් වෙනවා. ඇතුල් වුණාට පස්සේ එයාට ඒ වනයේදී දකින්න හම්බෙනවා ඇත්තුන්ගේ ලොකු ඇත්පියවර සටහන්. ඇත්තු ඉන්න කැලේ ඇත්පියවර සටහන් දකින්න හම්බෙනවා. ඒ සටහන් දිගින් පළලින් හරි ලොකුයි කියනවා. එතකොට ඒ ඇත්තුන්ගේ සටහන්. ඉතින් ඔහු නිශ්චයකට පැමිණෙනවා කියනවා, භවත්නි මේ පිය සටහන් අයත් ඇතා ඒ කාන්තේම මහා හස්තියෙක් කියලා. ඒ වෙලේම එයා නිගමනයකට පැමිණෙනවා, විනිශ්චයට පැමිණෙනවා. එතනින් එහාට හොයන්නේ නැහැ. එයා කියනවා, එයා හිතනවා මේ නිශ්චිත වශයෙන්ම මහා හස්තියුගේ ඇත්මේ පාද සලකුණු. පින්වත අන්න ඒ විදිහටයි මමත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ පියවර සටහන් හතරක් දැක්කා කියනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ පියවර සටහන් හතරක් දැක්කා. මමත් ඊට පස්සේ නිශ්චයකට පැමිණුණා භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි, භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ස්වාක්කාතයි, භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්නයි කියලා. මොනවද මේ පියවර හතර කියලා අහනවා. ඔන්නේ පියවර හතර තමන් කොහොමද බුදුරජාන් වහන්සේ ගැන පැහැදුනේ, ධර්මය ගැන පැහැදුනේ, සංඝයා ගැන පැහැදුනේ කියලා ඔන්නේ පියවර හතර පිලෝතික තවුසා කියනවා. පින්වත මම දැකලා තියෙනවා සමහර ශාස්ත්‍රීය පඬිතුයෝ ඉන්නවා. ඒ කියන්නේ රජ කුලේ දැනුගත් පඬිතෙයින් ඉන්නවා. ඔවුන් හරි දක්ෂයි වාද කරන්න, වාද විවාද කරන්න. ප්‍රශ්න හදලා ඒ ප්‍රශ්න වල පිළිතුරු ඒගොල්ලෝම හදලා වාද විවාද
කරන්න හරි දක්ෂයි. ඒ වගේම ජයග්‍රහණය කරන්න දක්ෂයි. හරියට අස්ලෝමයකින් විදින දුනු ආය වගේ. අස්ලෝමයකින් තවත් අස්ලෝමයකට විදිනවා කියන්නේ ලේසි පාසු වැඩක් නෙවෙයි. අන්න ඒ වගේ දුනු ආය වගේ ඔවුන්ගේ ප්‍රඥාවෙන් දෘෂ්ටි බිඳිනවා වගේ තමයි ඔවුන් හැසිරෙන්නේ. දෘෂ්ටි බිඳිනවා නෙවෙයි, දෘෂ්ටි බිඳිනවා වගේ හැසිරෙනවා කියනවා. අනිත් අයට පෙන්නවා තමන් හරි බුද්ධිමත් කියලා. තමන් වාදයට දක්ෂයි, බුද්ධිමත් කියලා ඒ වගේ පේන්න හැසිරෙනවා. ඔන්න ඒගොල්ලන්ට ආරංචි වෙනවා අන ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අහවල් ගමට, නියම් ගමට වැඩම කරලා. එතකොට මොකද කරන්නේ ඒගොල්ලෝ? අර ශාස්ත්‍රීය පඬිතුයෝ එකතු වෙලා ප්‍රශ්න හදනවා, ප්‍රශ්න ගොතා ගන්නවා. ගොතාගෙන අපි මේ ප්‍රශ්න ගිහිල්ලා ශ්‍රමණ ගෞතමයන්ගෙන් අහමු කියනවා. එතකොට අපිට මේ විදිහට උත්තර දේවි. එතකොට අපි වාද පටන් ගමු. එතකොට මේ විදිහට විසඳන්න බලાવી. එතකොට අපි දිගටම වාද විවාද පටන් ගමු කියනවා. ඒ විදිහට වාදේ පවත්වන් යමු කියනවා. එහෙම කියලා ඔන්න අර බුදුරජාණන් වහන්සේ යම් ගමකට, නියම් ගමකට වැඩියද කියලා ආරංචි වෙනකොට මේගොල්ලෝ ප්‍රශ්නෙත් හදාගෙන යනවා. ගිහිල්ලා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මුණ ගැහෙනවා. මුණ ගැහුණට පස්සේ දැන් අරගොල්ලෝ වාදේ පටන් ගන්න කලින් බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඔවුන්ට ධර්මයේ කියා දෙනවා කියනවා. මේ පිළෝතික තවුසා කියන්නේ ශ්‍රමණ ගෞතමයන් ඔවුන්ට ධර්මයේ කියා දෙනවා. ධර්මයේ සමාදන් කරනවා. ධර්මයේ උනන්දු කරනවා. ධර්මයෙන්ම සතුටු කරනවා කියනවා. විහිළු තහළු කරලා නෙවෙයි, ධර්මයෙන්ම සතුටු කරනවා කියනවා. ඒතර ධර්මයේ කියන්නේ අපිට සතුටු වෙන්න පුළුවන් දෙයක්. අපි සතුට හොයන්න කියලා නොයෙක් දේවල් කරනවා. නමුත් අපිට ඇත්තම සතුට ලබන්න පුළුවන් මේ ධර්මයේ. බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් සතුටු කරනවා කියනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් ධර්මයේ කියා දීපු, ධර්මයේ සමාදන් කරවපු, ධර්මයේ උනන්දු කරවපු, ධර්මයෙන් සතුටු කරවපු ඒ උදවිය ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්නේ නැහැ කියනවා. කොහොමනම් වාද හටගන්නද කියනවා. ප්‍රශ්නයක් අහන්නේ නැතුව කොහොමද වාදේ හටගන්නේ? අන්තිමේ ඒ අය ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකය බවට පත් වෙනවා කියනවා. යන්නේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහලා ඒ ප්‍රශ්නෙට පිළිතුරු දුන්නට පස්සේ ඒ පිළිතුර ඔස්සේ වාදයක් පටන් ගන්න. ඒක එහෙම නෙවෙයි මෙහෙමයි, දැන් ඔබ වහන්සේ මෙහෙම කියලා තියෙනවා, එහෙම නෙවෙයි මෙහෙමයි කලින් කියලා දෙන එකද එක දිගට වාද පටන් ගන්න තමයි මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ගියේ. නමුත් ඒගොල්ලන් බුදුරජාණන් වහන්සේ ඒ පිරිසට ධර්මයේ දේශනා කරලා, ධර්මයේ සමාදන් කරවලා, ධර්මයේ උනන්දු කරලා, ධර්මයෙන් සතුටු කෙරෙවට පස්සේ ඒගොල්ලෝ අර හදාගෙන ආපු වාදයේ ප්‍රශ්නේ, ගොතාගෙන ආපු ප්‍රශ්නේ ඒ අයටම තේරෙනවා නිකම් පුස්සක් කියලා. ඒගොල්ලෝ ඒ ප්‍රශ්නේ අහන්නේ නැහැ. ඉතින් වාදයක් හටගන්නෙත් නැහැ. ඒ ධර්මයේ හව පිරිස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය බවට පත් වෙනවා කියනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ඔය පළවෙනි පියවර සටහන මම දැක්කා කියනවා. අන්න එතකොටයි මං නිශ්චයකට පැමිණුනේ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්කාතයි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්නයි කියලා. ආය කියනවා පිළිවෙතක තවසා පින්නත ඊළඟ පියවර සටහන ගැන කියනවා නම් මං දැකලා තියෙනවා බ්‍රාහ්මණ පඬිතුයෝ ගැන. ඒ කියන්නේ ත්‍රිවේදී ඉගෙනගත්ත බ්‍රාහ්මණ පඬිතුයෝ ගැන. ඒගොල්ලොත් මොකද කරන්නේ? ඔවුනුත් හරි දක්ෂයි කියනවා වාද කරන්න. අපි අහලා තියෙන සත්‍යක ගැන එහෙම නේද? බුදුරජාණන් වහන්සේ එක්ක වාද කරන්න ආවේ. මම වාද කරද්දි ගල් කණු පවා වෙවුලනවා කිව්වා. මිනිස්සු ගැන කවර කතාවද කියලා හිතා කියාගෙන තමයි, මහා ශබ්දයක් නැවගෙන තමයි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවේ. අන්න ඒ වගේ බ්‍රාහ්මණ පඬිතුයෝ ඉන්නව හරි දක්ෂයි වාද කරන්න. අර අස්ලෝමයකින් විදින දුනු ආය වගේ ඔවුන්ගේ ප්‍රඥාවෙන් දෘෂ්ටි බිඳිනා වගේ ඒගොල්ලෝ හැසිරෙනවා. ධර්මය හපු නැති අය ඉස්සරහ, ධර්මය නොදන්නා ඉස්සරහ ඒගොල්ලෝ හරි ප්‍රඥාවන්ත උදවිය වගේ හැසිරෙනවා. ඉතින් ඒගොල්ලන්ටත් ආරංචින මේ බ්‍රාහ්මණ පඬිතුයන්ට ආරංචිනවා ඔන්න බුදුරජාණන් වහන්සේ අහවල් ගමට වැඩම කරනවා කියලා. මේගොල්ලෝ මොකද කරන්නේ? ප්‍රශ්න ගොතා ගන්නවා. බුදුරජාණන් වහන්සේත් එක්ක ප්‍රශ්න කරලා ඒ වගේම වාදයක් හටගන්න පුළුවන් කියලා මේගොල්ලන්ට හිතෙන විදිහ ප්‍රශ්න ගොතා ගන්නවා. දැන් මේගොල්ලන්ගේ බුද්ධි මට්ටමින් ඒවා මහ විශාල ප්‍රශ්න. ඒවා වාද ගොඩනගන්න පුළුවන් කියලා ඒගොල්ලෝ හිතන ප්‍රශ්න. එහෙම හිතාගෙන තමයි ඒගොල්ලෝ මේවා කාටවත් විසඳන්න බෑ කියලා හිතාගෙන
ඒ ප්‍රශ්නය ගොතාගෙන බුදුරජාන් වහන්සේකාවට යන්න. ඔන්න බුදුරජාන් වහන්සේ අහවල් ගමට වැඩියා, නියම් ගමට වැඩියා කියලා ආරංචි වෙච්ච ගමන් මේගොල්ලො ගොතාගත්ත ප්‍රශ්නෙත් අරගෙන යනවා කියනවා බුදුරජාන් වහන්සේට. ගියාට පස්සේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඒ අයටත් ධර්මය කියලා දෙනවා කියනවා. අර බ්‍රහ්මණ පණ්ඩිතයන්ටත් ධර්මය කියා දෙනවා. ඒ අයවත් ධර්මයේ සමාදන් කරනවා. ඒ අයවත් ධර්මයේ උනන්දු කරනවා. ඒ අයවත් ධර්මයෙන් සතුටු කරනවා. බුදු මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් ඔය විදිහට ධර්මයේ කියා දීපු, ධර්මයේ සමාදන් කරවපු, ධර්මයේ උනන්දු කරවපු, ධර්මයෙන් සතුටු කරවපු ඒ බ්‍රාහ්මණ පාණ්ඩිතයෝ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. ඉතින් කොහොමද ප්‍රශ්න අහන්නේ නැති තැන වාදයක් හටගන්නේ? කොහොමනම් වාද හටගන්නද? අන්තිමේ ඒ අයත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකය බවට පත් වෙනවා. ශ්‍රවණ ගෞතමයන් වහන්සේගේ ඔන්න දෙවෙනි පියවර සටහන මම දැක්කා කියනවා. අන්න එතකොටයි මං නිශ්චයකට ආවේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ධර්මය මනාකොට දේශනා කරලා දෙකක් සවාක්කාතයි කියලා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ සංඝරත්නය සුපටිපන්නයි කියලා. පින්වත් ජානුස්සෝනි බ්‍රහ්මණේ මම ඊළඟ පියවරක් දැක්කා. මම දැකලා තියෙනවා සමහර ගිහි පණ්ඩිතයන් ගැන. සමහර ගිහි පණ්ඩිතයෝ ඉන්න ඔය උපාලි ගෘහපති වගේ නිගණ්ඨනාත පුත්තගේ ශ්‍රාවකෙක් වෙලා කලින් හිටියේ. උපාලි ගෘහපති වාද කරන්න හරි දක්ෂයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරන්න උපාලි ගෘහපතියව නිගණ්ඨනාත පුත්ත යව්වේ. ඔවුනුත් හරි දක්ෂයි කියනවා. ඒ ගෘහපති පණ්ඩිතිනුත් හරි දක්ෂයි වාද කරන්න, විවාද කරන්න. ඒගොල්ලොත් අර අස්වලෝමයකින් තවත් අස්වලෝමයකට විදිනවා වගේ, විදින දක්ෂ දුනුවාය වගේ හරි දක්ෂයි කියන වාදෙහි. ඒ අයටත් ඒ අයත් හැසිරෙන්නේ තමන්ගේ ප්‍රඥාවෙන් දෘෂ්ටි බිඳිනවා වගේ කියනවා. ඒ අයටත් ආරංචි වෙනවා ඔන්න ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අසවල් නියම් ගමට වඩිනවා, අසවල් ගමට වඩිනවා කියලා ප්‍රශ්න ගොතා ගන්නවා. ඒගොල්ලොත් අර බුදුරජාණන් වහන්සේ අහවල් ගමට වඩිනවා කියලා ආරංචි ආපු ගමන් ප්‍රශ්නේ ගොතාගෙන ඒ ගමට වැඩිය ගමන් ඔන්න යනවා ප්‍රශ්නෙත් ඔසවගෙන වාදය පටන් ගන්න. හැබැයි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඔවුන්ටත් ධර්මය කියලා දෙනවා. ඔවුන්වත් ධර්මයේ සමාදන් කරනවා. ඒ ගිහි පණ්ඩිතයන්වත් ධර්මයේ උනන්දු කරනවා. ඒ ගිහි පණ්ඩිතයන්වත් ධර්මයෙන් සතුටු කරනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් ධර්මය කියා දීපු, ධර්මයේ සමාදන් කරවපු, ඒ ධර්මයේ උනන්දු කරවපු, ධර්මයෙන් සතුටු කරවපු ඒ උදවිය ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්නේ නැහැ කියනවා. ඉතින් ඒ ගිහි පඬිතුයෝ ප්‍රශ්න අහන්නේ නැති වෙනකොට එතන කොහොමනම් වාදයක් හටගන්නද කියලා මේ පිළෝතික තවුසා කියනවා. අන්තිමේ ඒ ගිහි පඬිතයත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකය බවට පත් වෙනවා. උපාලි ගෘහපතියා ගියේ මොකටද? මහා වාදයක් හටගෙන පටන් අරගෙන ඒකෙන් බුදුරජාණන් වහන්සේව දමනය කරන්න හිතාගෙන පළවෙනි ප්‍රශ්නයෙන්ම බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් වුණා. බොහෝ කොට බුදුරජාණන් වහන්සේගේ ගුණ වයන්න පටන් ගත්තා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ තුන්වෙනි පියවර සටහනක් මන් දැක්කා කියනවා. අන්න එතකොටයි මම නිශ්චයකට පැමුණේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සම්මා සම්බුද්ධයි, උන්වහන්සේගේ ධර්මය සාක්කාතයි, උන්වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්නයි කියලා. හතරවෙනි පියවර සටහන මම දැක්ක කියනවා ජානුස්සෝනි බ්‍රහ්මණට පිළෝතික තවුසා. ඒ හතරවෙනි පිය සටහන තමයි සමහර ශ්‍රමණ පණ්ඩිතයෝ ඉන්නවා, ඔවුන් හරි දක්ෂයි වාද විවාද කරන්න, අස්ලොමින් විදින දුනු අය වගේ. ඒ අයත් හැසිරෙන්නේ තමන්ගේ ප්‍රඥාවෙන් අනිත් අයගේ දෘෂ්ටි බිඳිනා වගේ කියනවා. අන්න ඒ අයටත් අහන්න ලැබෙනවා අහවල් කාලේ යන්න අහවල් නියම් ගමට, අහවල් ගමට බුදුරජාණන් වහන්සේ වඩිනවා, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වඩිනවා. ඒගොල්ලොත් ඔන්න ප්‍රශ්න කොතා ගන්නවා. බුදුරජාණන් වහන්සේ ඒ ගමට නියම් ගමට වැඩියා කියලා ආරංචි වෙනකොට ඒ ශ්‍රමණ පණ්ඩිතයනුත් යනවා ප්‍රශ්නය අරගෙන වාද පටන් ගන්න. මේ වාදවලින් ඒගොල්ලෝ බලාපොරොත්තු ප්‍රසිද්ධ වෙන්න. තමන්ට යමක් අවබෝධ කරගන්න කවුරුවත් මේ වාද පටන් ගන්නෙ නැහැ.
වාද හදන අයගේ වාද කරන අයගේ එකම පරමාර්ථය තමන්ගේ ප්‍රසිද්ධිය. අන්න අයව තමන් කෙරේ පහදවා ගන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ අවස්ථාවක වදාලේ මම ලෝකයා සමග වාද කරන්න යන්නේ. ලෝකයා තමයි මමත් සමග වාද කරන්න ඉන්නේ. වාද කරන අය තමන්ගේ පැවැත්මට තමයි වාද කරන්නේ. තමන්ගේ ප්‍රසිද්ධියට ලාභ සත්කාර උදෙසා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගත්ත අය ඒ ධර්මය වාද කරන්න යොදව ගන්නේ. ඒ ධර්මය තමන්ගේ අවබෝධය සඳහා තමයි යොදව ගන්න. ඉතින් මේ විදිහට ශ්‍රමණ පඬිතුයාවට පස්සේ ඒ අයවත් අර විදිහට බුදුරජාණන් වහන්සේ ධර්මයේ සමාදන් කරවලා, ධර්මයේ දේශනා කරවලා, ධර්මයේ සමාදන් කරවලා, ධර්මයේ සතුටු කරවලා, උනන්දු කරවලා ඒ අයවත් ධර්මයේ කෙරේ පහදනවා. අර අහන්න හිතාගෙන ගොතාගෙන ගියපු ප්‍රශ්නය එහෙමම අතහැරලා දානවා. එතන අය වාදයක් හටගන්නේ. ඒ ශ්‍රමණ පඬිතෙනුත් මොකද වෙන්නේ, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය බවට පත් වෙනවා. ධර්මයේ ධර්මයේ කියා දීපු, ධර්මයේ සමාදන් කරපු, ධර්මයේ උනන්දු කරපු, ධර්මයෙන් සතුටු කරපු ඒ උදවිය ශ්‍රමණ ගෞතමයන්ගෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. කොහොමනම් වාද හටගන්නද? ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් බුදු සසුනේ පැවිදි බව ඉල්ලනවා කියනවා. ඉතින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඒ පින්වතුන්ව පැවිදි කරවනවා, උපසම්පදා කරවනවා. උතුම් පැවිදි බලවලපු ඒ පින්වතුන් වහන්සේලා හුදකලා වෙලා අප්‍රමාදී වෙලා සිහියෙන් යුක්ත වෙනවා කියන බණ භාවනා කරනවා. කෙලෙස් තවන වීරියෙන් යුක්ත වෙලා නිවන පිණිස සිත යොමු කරනවා. මේ ලෝකේ පින්වත් කුළු පුත්‍රයන් බුදු සසුනක මහණ වෙන්නේ යම් කරුණක් පිණිසද? ඔන්න මේ කියන්නේ අන්‍යාගමික තවුසෙක් කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නෙවෙයි, අන්‍යාගමික තවුසේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ පැවිදි වෙන අය ගැන කියන අර්ථකථනය. මේ ලෝකේ පින්වත් කුල පුත්‍රයන් බුදු සසුනක මහණ වෙන්නේ යම් කරුණක් පිණිසද? අන්නේ අනුත්තර බඹසර සම්පූර්ණ කරගෙන මේ ජීවිතයේදීම තමන්ගේම අවබෝධයෙන් උතුම් අරහත්වයට පැමිණලා වාසය කරනවා කියනවා. අන්‍යාගමික තවසෙකුට බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ගැන තිබිච්ච විශ්වාසය, අද අපිට ඒ විශ්වාසය තියෙනවාද කියලා තමන්ගෙන් ප්‍රශ්න කරගන්නවා. ඒ විශ්වාසය නැති අය තමයි බුදුරජාණන් වහන්සේගේ සරණ, ධර්මයේ සරණ, සංඝයාගේ සරණ අතහැරලා නොයෙක් මිත්‍යා දෘෂ්ටි පස්සේ එළවන්නේ. ඒ වගේ බැසගෙන මරණයෙන් මත්තේ නිරේ තිරිසන්න පායේ උපතකට හේතු හදාගන්නේ. අන්නේ අනුත්තර බවසර සම්පූර්ණ කරගෙන මේ ජීවිතය තමන්ගේ අවබෝධයෙන් උතුම් මරහත්තට පැමිණලා වාසය කරනවා. ඊට පස්සේ උන්වහන්සේලා මෙහෙමයි කියන්නේ කියනවා. කලින් වෙන ආගම්වල ශ්‍රමණ වෙලා හිටපු අය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වෙලා අරහත්ත්වයට පත් වුණා පස්සේ ඒ අය මෙහෙමයි කියන්නේ. අහෝ පින්වත්නි, අපි පුදුම බේරිල්ලක්නේ බේරුණේ කියනවා. අහෝ පින්වත්නි, අපි පුදුම බේරිල්ලක් බේරුණේ. අපි ඉස්සර ඇත්තෙන්ම ශ්‍රමණයෝ නෙවෙයි කියනවා. ඇත්තෙන්ම බ්‍රාහ්මණයෝත් නෙවෙයි. අපි බ්‍රාහ්මණයෝ වගේ පෙනී හිටියා. අපි ශ්‍රමණයෝ වගේ පෙනී හිටියා. අපි රහත් නොවීම රහතන් වහන්සේලා හැටියට පෙනී හිටියා කියනවා. ඔබ හරියට ජම්බු කාජිය කියන්නේ නේද? නිකන්ටිය ළඟ පැවිදි වුණේ. අවුරුදු 55ක් හිටියා තනි කකුලෙන් හිටගෙන අසූචිකක. රහතන් වහන්සේ නමක් කියලා අනිත් අයට කිව්වා. ප්‍රඥාව නැති මිනිස්සු මොකද කළේ? එයා රහතන් වහන්සේ නමක් හැටියට පිළිගත්තා. අදරත් සමහරලාවට ප්‍රඥාව නැති අය රහතන් වහන්සේලා ගැන නොදන්නා, රහතන් වහන්සේලා කියන්නේ මොන ආකාරයේද කියලා, මොන ආකාරයේ පිරිසක්ද කියලා නොදන්නා අයට ගරු කරනවා රහතන් වහන්සේලා කියලා. ඒ අය තමන්ගේ ප්‍රසිද්ධිය උදෙසා තමන් රහතන් වහන්සේලා කියලා වාදක් කරනවා. එතකොට මේ රහත් භාවයේ පැමිණු ඇත්තම උතුමන් වහන්සේලා හිතන්නේ මෙහෙම, අපි ශ්‍රමණයෝ වගේ පෙනී හිටියා, අපි රහතන් වහන්සේලා වගේ පෙනී හිටියා. දැන් තමයි අපි නියම ශ්‍රමණයෝ, දැන් තමයි අපි නියම බ්‍රාහ්මණයෝ, දැන් තමයි අපි හැබෑම රහතුන් වහන්සේලා. පින්වත ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ඔය හතරවෙනි පියවරත් නම දැක්කා. අන්න එතකොටයි මම නිශ්චයකට ආවේ, භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්කාතයි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්නයි කියලා.
පින්නතම මම යම් දවස ගෞතමයන් වහන්සේකව පියවර සටන් අතර දැක්කද අන්න එතකොටයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ශ්‍රාවක සංඝරත්නය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාතයි ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්නයි කියලා නිශ්චයකට පැමිණුණේ කියලා කියනවා. පිලෝතික තාපසය ඔය විදිහට කියපු ගමන් ජානුස්සෝනි බ්‍රහ්මණයා අර සුදුම සුදු වෙළඹුණු එදපු අශ්වරතෙන් බැස්සා. බැහැලා උතුරු සළුව එක් පැත්තකට පුරවගත්තා. ඒකාංශ කරගත්තා. භාග්‍යවතුන් වහන්සේ වැඩසිටින දිසාවට බැඳගත්තා. මහත් සතුටින් තුන්වරක් උදම් මැනුවා කියනවා. ඒ භාග්‍යවතු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්. තුන් පාරක් වන්දනා කළා කියනවම කියලා. එහෙම කියලා අනේ අපිටත් කවදරි පින්වත් ගෞතමයන් වහන්සේව ඇසුරු කරන්න ලැබෙනවා නම් කොතරම් දෙයක්ද, උන්වහන්සේ සමග කතා බස් කරන්න ලැබෙනවා නම් කොතරම් දෙයක්ද කියලා කිව්වා. ඊට පස්සේ ජානුස්සෝනි බ්‍රහ්මණයා ගියා බුදුරජාන් වහන්සේ හොයාගෙන. ගිහිල්ලා බුදුරජාන් වහන්සේ සමග සතුටු සාමීචේ කතා බහ යෙදුනා. හැබැයි වන්දනා කරේ නෑ. මොකද තාම බුදුරජාන් වහන්සේව සරණ ගිහිල්ලා නෑ. එකත් පස වාඩි වෙලා වාඩි වුණු ජානුස්සෝනි බ්‍රහ්මණයා බුදුරජාන් වහන්සේගෙන් බුදුරජාන් වහන්සේට පිළෝධික තාපසයත් එක්ක ඇතිවිච්ච කතා බහ ඔක්කොම විස්තර සහිතව කියනවා. විස්තර සහිතව කිව්වට පස්සේ ඔන්න භාග්‍යවතුන් වහන්සේ ජානුස්සෝනි බ්‍රහ්මණයාට මෙහෙම කියනවා. නෑ පින්වත් බ්‍රහ්මණේ, ඔපමණකින් ඔච්චරකින් ඇත්පීවර සටහනේ උපමාව ගැන සම්පූර්ණ විස්තරයක් ලැබෙන්නේ නෑ කියනවා. පින්වත් බ්‍රහ්මණය, ඔය ඇත්පීවර සටහනේ උපමාව ගැන විස්තර වශයෙන් මෙන්න මේ විදිහටයි කියන්න තියෙන්නේ. හොඳට අහගන්න කියනවා. ඔන්න නුවණින් තේරුම් ගන්න කියනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට හොඳට අහගෙන ඉන්න, ඒක නුවණින් තේරුම් ගන්න කියනවා. මං කියලා දෙන්නම්. එහෙමයි පින්වතුන් වහන්ස කියලා ජානුස්සෝනි බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා. බුදුරජාණන් වහන්සේ පටන් ගන්නවා ධර්ම දේශනය. බුදුරජාණන් වහන්සේ වදාරනවා, පින්වත් බ්‍රහ්මණය, ඔන්න ඇත්වනේක වාසය කරන මිනිසෙක් ඉන්නවා. මේ මිනිසයා ඒ ඇත්වනේ ලොකු පියවර සටහනක් දකිනවා. හොඳ දිගපල්ල තියෙන පියවර සටහන් දකිනවා. නමුත් ඇතුන් ගැන දැනගන්න දක්ෂ කෙනා ඒ පියවර සටහන දැක්ක පමණින් හිතන්නේ නැහැ කියනවා. දැක්ක පමණින් පින්වත් මේනම් මහා ඇතෙක් කියලා නිශ්චය කර පැමිණෙන්නේ නැහැ. අවසන් තීරණය කර පැමිණෙන්නේ නැහැ කියනවා. එතනින් නවතින්නේ නැහැ කියනවා. ඒකට හේතුව මොකද්ද? පින්වත් බ්‍රහ්මණේ ඇත් වනේ ඉන්නවා කියනවා. වාමනිකා කියලා මහා පියවර සටහන් තියෙන ඇතින්නියෝ ජාතියක්. සමහර විට මේ ඒ ඇතින්නියෝගේ වෙන්න පුළුවන් කියලා එයා ඒක ඇත් පියවර සටහන දැක්ක පමණින් අවසන් නිගමනයකට අවසානයකට එළඹෙන්නේ නැහැ කියනවා. මොකද වාමනිකා කියන ඇතින්නියන්ගේ වෙන්න පුළුවන් කියලා. ඒ පුද්ගලයා තවදුරටත් හොයනවා කියනවා. මෙහෙම හොයාගෙන හොයාගෙන යනකොට තවත් ඒ ඇත්වනේ ඒ ඇත්පීවර සටහන් එක්කම, ලොකු විශාල ඇත්පීවර සටහන් එක්කම දකින්න හම්බෙනවා. ගස්වල පිටාතුල්ලපු, ගස්වල උඩ උස තැන්වල පිටාතුල්ලපු සටහන් අපි දැකලා තියෙනවා නේද? ඇත්තු යනකොට ওই ගස්වල පිටාතුල්ලගෙන යනවා. එතකොට ඒ ගස්වල තියෙන පොතු ගැලවෙනවා. ඒ සටහන් එතන හිටිනවා. එතකොට මේ මිනිස්සයා දකිනවා අර ලොකු ඇත්පීවර සටහන් එක්කම ගස්වල පිටාතුල්ලපු, උස තැන්වල පිටාතුල්ලපු සටහන්. නමුත් ඒක දැක්කා කියලා ඒ පුද්ගලයා එපමණකින් නිශ්චයකට පැමිණෙන්නේ නැහැ කියනවා මේ මහා හස්ති රාජයෙක් කියලා. මොකද ඒ පුද්ගලයා දන්නවා මේ ඇත්වනේ ඉන්නවා උච්චා කාලාරිකා කියන ලොකු පියවර සටහන් තියෙන ඇතින්නියෝ. මේ පියවර සටහන් සමහර විට ඒ ඇතින්නියන්ගේ වෙන්නේ නැති කියලා එයා හිතනවා. එයා එතනින් අවසන් නිගමනයකට, අවසානයකට පැමිණෙන්නේ. එයා තවත් හොයනවා. එතනින් නතර වෙන්නේ. එයා තවත් හොයනවා. හොයාගෙන හොයාගෙන යනකොට එයාට දකින්න හම්බෙනවා දල දෙකෙන් ඇනපු තැන් තියෙනවා. අර ඇත් පියවර සටහන් එක්කම, උස තැන්වල පිටාතුල්ලපු සටහන් එක්කම දල දෙකින් ගස්වලට ඇනපු තැන් තියෙනවා. නමුත් ඒක දැක්කා කියලා, ඒ දල වලින් ඇන්න සටහන් තිබ්බා කියලා, විශාල ඇත් පියවර සටහන් තිබ්බා කියලා, උස තැන්වල ඇතුන් පිටාතුල්ලපු සටහන් තිබ්බා කියලා එපමණකින් එයා අවසන් නිගමනයකට, අවසානයකට පැමිණෙන්නේ නැහැ කියනවා. මේ ඇතෙක්මයි කියලා, ඒ කාන්ත මේ හස්ති රාජයෙක්මයි කියලා නිශ්චයකට පැමිණෙන්නේ නැහැ කියනවා.
එයා තවදුරටත් හොයාගෙන යනවා. ඒ හොයාගෙන යනකොට ඔන්න එයාට හම්බෙනවා හොඳට දිග පළල තියෙන ඇත් සටහන්, ඇත් පියවර, ගස්වල උසට පිට අතුල්ලපු සටහන්, දලෙන් ගස්වලට ඇනපු සටහන්. ඒ ගස්වල ඒ සටහන් දකින්නවත් එක්කම ඒ ඇතා ගහක් යට හරි එලිමහනේ හරි ඉන්නවා දකින්නවා කියනවා. ඒ ඇතා ඇවිදිනවා හරි හිටගෙන හරි ඉන්නවා දකින්නවා, ලගිනවා හරි හාන්සියනවා හරි දකින්නවා කියනවා. අන්න එතකොට තමයි එයා නිශ්චයකට පැමිණෙන්නේ මේ තමයි මහා ඇත්රජා කියලා. එතන තමයි එයාගේ සෙවිල්ල අවසන් වෙන්නේ. මොකද එයා අස්ති රාජයාව මේ මහා ඇතාව දකින්නවා. පින්වත් බ්‍රාහ්මණි, ওই විදිහටයි මේ ලෝකේ තථාගතයන් වහන්සේ නමක් පහළ වෙනවා. උන්වහන්සේ අරහං සම්මා සම්බුද්ධ, විජ්ජාචරණ සම්පන්නයි, සුගතයි, ලෝකවිදුයි, අනුත්තරෝ පුරිස ධම්මසාරති, සත්තා දේව මනුස්සානං බුද්ධ භගවා යන ගුණයන්ගෙන් යුක්තයි. උන්වහන්සේ දෙවියන් සහිත ලෝකේ, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත, දෙව්මිනිස් ප්‍රජාව තුළ තමන්ගේම ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන කියලා දෙනවා කියන ධර්මය. උන්වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මයේ පටන් ගැන්මත් සුන්දරයි, මැදත් සුන්දරයි, අවසානයත් සුන්දරයි, අර්ථ සහිතයි, පැහැදිලි වචනවලින් යුක්තයි කියනවා. මුළුමනින්ම පරිපූර්ණ පාරිශුද්ධ වූ නිවන් මඟ කියලා දෙනවා කියනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය. බුදු කෙනෙක් පහළ වෙලා අර බුදු ගුණවලින් සමන්විත ඒ බුදුරජාණන් වහන්සේ තමන්ගේ පරිපූර්ණ නිවන් මඟ අනිත් අයට දේශනා කරනවා කියලා. ගිහි ජීවිතයේ වෙන පින්වත් කෙනෙක් ඒ නිවන් මඟ කියලා දෙන ධර්මය අහන්න ලැබෙනවා. ගිහි ජීවිතයේ කෙනෙක් ගෙවන කෙනෙකුට ඒ ධර්මය අහන්න ලැබෙනවා. ඒ ධර්මය අහලා තථාගතයන් වහන්සේ ගැන ඔන්න ඉස්සල්ලාම ශ්‍රද්ධාව හට ගන්නවා. ශ්‍රද්ධාව හටගෙන ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වූ මේ විදිහට නුවණින් විමසන්න පටන් ගන්නවා. කොහොමද ගිහි ජීවිතයේ ගෙවන එක හරිම කරදරයි, කෙලෙස් සහිතයි, මාර්ගය වඩන්න බෑ, ඒක නිසා මම පැවිදි වෙනවා කියලා එයා හිතනවා. ඒකාන්තයෙන් පිරිසිදු පිරිපුන් වූ ඒ උතුම් බඹසර හැසිරෙන එක මේ ගිහි ජීවිතයෙන් උඩ ලේසි වැඩක් නෙමෙයි. ඒක හින්දා මේ ගිහි ජීවිතය තරලා මහාන වෙන එක තමයි හොඳ කියලා හිතනවා. හිතලා පස්සේ දවසක යා එදාම හෝ පස්සේ දවසක හරි තමන්ට තියෙන චුට්ටක් හෝ ගොඩක් හෝ ධනය අත්හරිනවා. තමන්ට ඉන්න සුළු හෝ විශාල හෝ ඥාති පිරිස් අතහැරලා මහාන වෙනවා, පැවිදි වෙනවා. පැවිදි වෙලා ওই විදිහට උතුම් පැවිදි බව ලැබුවට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඒ භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරන ශික්ෂාවද තමනුත් රකින්නවා. අනිත් භික්ෂුන් රකින්න සිල්පද තමනුත් රකින්නවා. කොහොමද සිල්පද රකින්නේ? ඔන්න බුදුරජාණන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයෙක් ගැන කියලා දෙන අවස්ථාව. ඔබ හොඳට මේ කොටස අහගන්න. ඒ පැවිදි වෙන ත්‍රිකණ කොහොමද තමන්ගේ සිල්පද රකින්නේ? ප්‍රාණඝාතයේ දුරු කරනවා කියනවා. ප්‍රාණඝාතයෙන් වළකිනවා. දඬු මුගුරු අත්හරිනවා. අවි ආයුධ අත්හරිනවා. ප්‍රාණඝාතය ගැන එයා ලැජ්ජ වෙනවා කියනවා. සතුන් කෙරෙහි දයාවන්ත වෙනවා. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පී වෙලා මෛත්‍රී සහගත වෙනවා. ඊළඟට එයා හොරකම අත්හරිනවා. හොරකමින් වළකිනවා. දුන්දේ විතරක් ගන්නවා. දුන්දේ විතරක් ගන්න කැමති වෙනවා. නුදුන්දේ දෙන්න ගන්න කැමති වෙනවා කියන්නේ එයාගේ හිතේ තවමත් හොරකමට කැමැත්ත තියෙනවා. නමුත් දුන්දේ විතරක් ගන්න කැමති වෙනවා කියන්නේ එයාගේ හිතේ හොරකම් කරන අදහස ඒ වෙනකොට නැහැ. සොරකමින් තොර වෙලා පිරිසුදු සිතින් වාසය කරනවා. ඊළඟට එයා අබ්‍රහ්මචාරී වෙනවා කියනවා. බ්‍රහ්මචාරී අබ්‍රහ්මචාරී බයින් වැළකිලා බ්‍රහ්මචාරී වෙනවා. අබ්‍රහ්මචාරී හැසිරීම එයා අතහරිනවා. බ්‍රහ්මචාරී වෙනවා. බ්‍රහ්මචාරී වෙලා ලාමක දෙයක් වන මේ තුන්නේ වළකිනවා කියනවා. ඊළඟට බොරු කීම අත්හරිනවා. බොරු කීමෙන් වළකිනවා. සත්‍යම විතරක් කතා කරනවා. සත්‍යවාදී වෙනවා. ස්ථීර වචන කියනවා. අදහන්න පුළුවන් දේ කියනවා. ලෝකයාව අවුල් වෙන දේ කියන්නේ නැහැ. ඔන්න ඔයගොල්ලන්ට මේ කාලේ හොඳට අහන්න පුළුවන් ඔයගොල්ලෝ අවුල් වෙන කතා තව ඉස්සරහට. ඒ වගේ දේවල් කියන්නේ නැහැ කියනවා. ලෝකයා අවුල් කරන දේවල් කියන්නේ.
කියලාම අත්තරනවා කියනවා. මෙතනින් අහලා අතන බිඳවන්න ගිහිල්ලා කියන්නේ. අතනින් අහලා මෙතන බිඳවන්න ඇවිල්ලා කියන්නේ කියනවා. සමගිය ඇති වෙන වචන කියනවා කියනවා. බිඳිච්චායව සමගි කරවනවා. සමගිය ගැනම කියනවා කියනවා. ඊළඟ කනට මිහිරි දේ කියනවා. පරුස වචන කියන්නේ. කනට මිහිරි දේ කියනවා. සෙනෙහ බර වචන කියනවා. හෘදයාංගම වචන කියනවා. දැනුගත් වචන කියනවා. බොහෝ ජනයා කැමති වෙන ප්‍රියමනාප වචන කියනවා. හිස් දෙටවිලි අත්තරිනවා. සුදුසු කාලෙට විතරයි කතා කරන්නේ. හැම වෙලෙම කයිවාරු ගහන්නේ නැහැ. ඇත්ත දේ කතා කරනවා. අර්ථවත් දේ කතා කරනවා. ධර්මයේ කතා කරනවා කියනවා. විනය කතා කරනවා. මතක තබා ගන්න වටින දේ කතා කරනවා. මොනවද මතක තබා ගන්න වටින දේ? මතක තබා ගන්න වටින්නේ නිවන පිණිස, අවබෝධය පිණිස අවශ්‍ය දේ. අන්න ඒ දේ තමයි කතා කරන්න කියනවා. හිස් වචන අපි මතක තබා නොගත යුත්තේ ඒවා කතා කරන්නේ. ඒ භික්ෂුව ගස්කොළන් වැනසීමෙන් වළකිනවා කියනවා. උදේ කාලේ විතරක් වළඳනවා. ඒ කියන්නේ හිරු අවරට ගියායින් පස්සේ වළඳන්නේ. ඔන්න බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයා, පැවිදි ශ්‍රාවකයාගේ ගුණ, පැවිදි ශ්‍රාවකයාගේ ස්වභාවය, මේක තමයි දේශනා කරේ දේවානම්පියස රජතුමාට. එතකොට තමයි දේවානම්පියස රජතුමාත් බුද්ධ ශාසනය ගැන පහදින්න පටන් ගත්තේ. රාත්‍රී ආහාරය විකාල භෝජනින් වළකිනවා කියනවා. ඉරාවරට ගියායින් පස්සේ වළඳන්නේ. නැටුම් ගැයුම් වැයුම් විකාර දර්ශන වලින් වළකිනවා. රංගපානේ වගේ සින්දු කියනේ වගේ වළකිනවා. ඊළඟට මල් සුවඳ විලවුන් සැරසීමෙන් හැඩවැඩවීමෙන් වළකිනවා. සේන්ට් ගාගෙන එක එක දේවල් කරන්නේ නැහැ. සුඛෝපභෝගී වටිනා ආසන පරිහරණයෙන් වළකිනවා. රජවරු පාවිච්චි කරා ඒ කාලේ සුඛෝපභෝගී ආසන. දැන් කාලේ ඒවා නැහැ. ඒ වගේ ආසන පරිහරණයෙන් වළකිනවා කියනවා. රන් රිදි කහවණු වලින් පිළිගැනීමෙන් වළකිනවා කියනවා. ඒ කාලේ කහවණු වල තිබේ රත්තරන් වලින් රිදි වලින්. ඒ වගේ දේවල් පිළිගන්න එක වළකිනවා. ඒ කියන්නේ මිල මුදල් පිළිගන්නේ නැහැ. අමු ධාන්‍ය පිළිගැනීමෙන් වළකිනවා. අමු මස් පිළිගැනීමෙන් වළකිනවා. ඒ වගේම ස්ත්‍රීන් කුමරියන් පිළිගැනීමෙන් වළකිනවා. දැසි දැස්තන් පිළිගැනීමෙන් වළකිනවා කියනවා. එළු බැටළුවන් පිළිගැනීමෙන් වළකිනවා. ඌරකු කුල්ල පිළිගැනීමෙන් වළකිනවා. මේ වගේ ෆාම් දාගෙන රැකියා කරන තත්ත්වෙට හරි හම්බ කර තත්ත්වෙට යන්නේ නැහැ. ඒවකින් ඒවා පිළිගැනීමෙන් වළකිනවා කියනවා. ඊළඟට ඇතුන් ගවයන් අසුන් වෙළඹුන් පිළිගැනීමෙන් වළකිනවා. ඊළඟට කුඹුරු වතු පිටි පිළිගැනීමෙන් වළකිනවා. ඔන්න බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයා පැවිදි ශ්‍රාවකයා කුඹුරු කරන කෙනෙක් නෙවෙයි. වතු පිටි අරගෙන කුඹුරු අරගෙන වගා කරන කෙනෙක් නෙවෙයි. මොකද පැවිදි ශ්‍රාවකයා පැවිදි වෙන්නේ මොකටද? බඹසර හැසිරෙන්න. ඒ කියන්නේ නිවන් මාගේ හැසිරෙන්න. පැවිදි ශ්‍රාවකයාගේ එකම අරමුණ නිවන අවබෝධ කිරීම. ඒ ඇයිට කුඹුරු වතු පිටිවල වැඩ කටයුතු කරන්න වෙලාවක් නැහැ. එතකොට ඒවා අත්හරිනවා. මොකද ගිහි ජීවිතය අත්හැරලා ඉන්නේ. ගිහි ජීවිතය අත්හැරපු දේ පැවිදිලා ආයෙ බදාගන්නේ නැහැ. අත්හැරපු දේ අත්හැරලා දානවා. ඊළඟට හොරට තරාදියෙන් කිරිනේවා, හොරට මනිනේවා, වෙළඳ ගනුදෙලුවනි, අල්ලස් ගැනීමල මේ වගේ වළකිනවා. වංචා කරනේ වගේ, ඊළඟට කට්ටකම් කරනේ වගේ, අත්පා කපනේ වගේ, මිනි මරණේ වගේ, විලංගු දානේ වගේ, මම් පැහැරීම්, ගම් පැහැරීම්, මේ වගේ සාහසික දේවල් වලින් වළකිනවා. ඒ භික්ෂුව ලද දෙයින් සතුට වෙනවා කියනවා. කය පොරවන සිවුරෙනුත් කුස පිරෙන ප්‍රමාණේ පිණ්ඩ පාතිනුත් සතුට වෙනවා. සතුට වෙලා ඔහු යන තැන පාත්‍රයයි සිවුරයි විතරයි අරන් යන්නේ. මේ බුදුරජාන් වහන්සේ තමන්ගේ පැවිදි ශ්‍රාවකය ගැන කියන්නේ. ලිහිණි කුරුල්ලෙක් යන තැන පියාපත් බර විතරක් අරන් යනා වගේ. ලිහිණි කුරුල්ලා බඩු ගොඩක් අරන් යන්නේ නැහැ. තමන්ගේ කූඩුව උස්සන් යන්නේ නැහැ. තමන් එක ඉන්නයි උස්සන් යන්නේ. යන්නේ තමන්ගේ පියාපත් දෙක විතරයි උස්සන් යන්නේ. ඒ වගේ ඔන්න ඔය මේ ලිහිණි කුරුල්ලා පියාපත් බර විතරක් අරගෙන යනවා වගේ ඔන්න ඔය භික්ෂුව ලද දෙයින් සතුට වෙනවා. කය පොරවන සිවුරු කුස පිරන පිණ්ඩ පාතිනු සතුට වෙනවා. ඔහු යම් තැනකට යනවා නම් සිවුරු පාත්‍ර විතරයි අරගෙන යන්නේ. ඔහු මේ විදියට ශ්‍රේෂ්ඨ වූ සීලයකින් සමන්විත වෙලා නිවැරදි ජීවිතයක් තුළ මහත් සතුටක් ලබනවා කියනවා. අන්නේ භික්ෂුව ඇහෙන් රූප දැකලා ඒ රූප ගැන නිමිති ගන්නෑ කියනවා. නිමිති ගැන අපිට මතක හිටින දේවල් කුඩා සටහනක්වත් ගන්නෑ කියනවා. ඇහැ අසංවරව ඉන්නකොට ආශාව තරහ වගේ පාපි අකුසල් දේවල් ඇති වෙලා ප්‍රශ්න හටගන්න දෙයකට එයා පත් වෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ ඇහෙන් අකුසල් හටගන්න විදිහ දේවල් බැලීමෙන් වළකිනවා. ඒ වගේ තත්යකට
ඇහැ අරගෙන යන්නේ. ඇහැ සංවර කරගන්නවා, ඇහැ රකින්නවා. ඒ වගේම ඇසේ සංවර භාවයට පැමිණෙනවා කියනවා. කනත් ඒ වගේ තමයි. කනින් ශබ්ද අහලා ඒ ශබ්ද වලට ඇලෙන්නේ නැහැ. තමන්ගේ හිතේ අකුසල් හටගන්න දේවල් ඒ ශබ්දෝස්සේ පවත්වන්නේ නැහැ. ඒ ශබ්ද වල නිමිති ගන්නෑ. ආස කරන්නේ ඒ ශබ්ද අතහැරලා දානවා. ඇසේ කනේ සංවර භාවයට පැමිණෙනවා. කන සංවරනේ කනේ සංවර භාවයට. මේ වගේම තමයි නාසයේ, නාසයත් ඒ වගේමයි. ඒ නාසයෙන් සුවඳක් දැනුණා කියලා ඒකේ ඇලිලා ඉන්නේ. කුඩා සටහනක්වත් ඒක මතක තියාගන්නේ. මට මේ වගේ සුවඳක් ආවනේ. අන්න ඒ වගේ සුවඳ තියෙන දෙයක් මට ආයෙ කන්න ලැබුණොත් කියලා එහෙම හිතන්නේ. ඒ සුවඳ වලට ආස කර කර යන්නේ නැහැ. නාසයේ සංවර භාවයට පැමිණෙනවා. දිවත් ඒ වගේම තමයි. තමන්ට දැනුණු රසයන් පිළිබඳව මෙනෙහි කර කර ඉන්නේ. ඒවා අතහැරලා දානවා. ඒවා මතක තියාගන්නේ. රසයට ගිජු වෙලා දිව අසංවර කරගන්නේ. අකුසල් හට ගන්න ආකාරයේ දේවල් දිවෙන් කරන්නේ. අතහැරලා දානවා. දිවේ සංවර භාවයට පැමිණෙනවා. කයත් ඒ වගේමයි. කයට ලැබෙන සැප පහසුවල් ගැන මතක තියාගන්නේ. ඒවා ඒ වගේ නිමිතිවත් කුඩා සටහනක්වත් මතක තියාගන්නේ. ආශාව තරහ වගේ පාපී සිතුවිලින දේවල් වලට හිත යොමු කරන්නේ. කය යොමු කරන්නේ. කය සංවර භාවයට පැමිණලා කය සංවර කරනවා. මනසත් ඒ වගේම තමයි. මනසෙන් අකුසල් හට ගන්න දේවල් හිතන්නේ. මනස රකින්නවා කියනවා. මනස සංවර වෙනවා. සංවර කරගන්නවා. ඔහු මේ විදිහට ශ්‍රේෂ්ඨ වූ ඉන්ද්‍රිය සංවරයකින් යුතුව තමන් තුළ පීඩා රහිත වූ මහත් සැපයක් විඳිනවා. ඇත්තරම මේ අකුසල් හිතේ හටගන්න ස්වභාවය සංවර කරගත්තට පස්සේ, පාලනය කරගත්තට පස්සේ හිතේ අප්‍රමාණ සැපයක් හටගන්නවා. අන්නේ සැපේ තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා විඳින්නේ. ඔහු ඉදිරියට යනකොට, ආපසු එනකොට කල්පනාවෙන් ඉන්නවා කියනවා. කියන්නේ තමන්ගේ හැසිරීම පිළිබඳ කල්පනාවෙන් ඉන්නවා. තමන් ඉදිරියට කරන කටයුතු පිළිබඳ, වැසිකිළි යනකොට, වළඳනකොට, සිවුරු පාත්‍ර පරිහරණය කරනකොට මේවා ගැන හොඳ කල්පනාවෙන් ඉන්නවා. මේ විදිහට තමන් ගැන හොඳට සිහි කල්පනාවෙන් ඉන්නවා. ඒ විදිහට ශ්‍රේෂ්ඨ සීලයෙන් යුක්ත වෙලා, ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙලා, ශ්‍රේෂ්ඨ සිහි කල්පනාවෙන් යුක්ත වෙලා ඈත වනේ වනසෙනසුන් වල වාසය කරනවා. ආරණ්‍ය වල, රුක් සෙවන වල වාසය කරනවා. මෙහෙම ඉන්නකොට පින්ඩ පාත වැළඳුවට පස්සේ පළඟක් බැඳගෙන කය ඍජු කරගෙන භාවනා අරමුණක් හිතේ පිහිටුවා ගන්නවා. පිහිටුවාගෙන තමන්ගේ හිතේ ඇතිවන කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිත්‍යය, විචිකිච්ඡා, උද්ධච්ච, කුච්ච කියන මේ පංච නීවරණ දුරු කරනවා. දුරු කරලා සිත පිරිසුදු කරගන්නවා කියන. අන්න එහෙම පිරිසුදු කරගෙන ප්‍රඥාව දුර්වල කරන සිතේ උපක්ලේශ අත්හරිනවා. කාමයෙන් අකුසල් වලින් තොරව විතක්ක විචාර රහිතව ප්‍රීති සැප ඇති පළවෙනි ධ්‍යානයෙන් ඉන්නවා කියන. ඔන්න පළවෙනි ධ්‍යානය ලබා ගන්නවා. පළවෙනි ධ්‍යානය වාසය කරනවා. ඔන්න ඕකටයි කියන්නේ තථාගතයන් වහන්සේගේ පියවර කියලා. තථාගතයන් වහන්සේ පිටා තුල්ල පුතන, තථාගතයන් වහන්සේගේ සිහිනුවන නැමති දලින් අතු බිඳපු තැන කියලා. නමුත් ආර්ය ශ්‍රාවකයා හිම තිබිලත් නිශ්චය කර පැමිණ එතනින් අවසන් කරන්නේ නැහැ කියනවා. භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ සුවක්කාතයි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්නයි කියලා එතනින් නවතින්නේ නැහැ කියනවා. එයා තවත් ඉස්සරහට යනවා. කොහොමද? තමන්ගේ සිත එකඟ බව තුළින් විතක් විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීති සැපේ තියෙන දෙවෙනි ධ්‍යානේ. පළවෙනි ධ්‍යානේ විතක් විචාර තිබුණා. දෙවෙනි සමාධියේ විතක්ක විචාර රහිත දෙවෙනි ධ්‍යානයෙන් යුතුව සමාධිමත් සිතකින් ඉන්නවා කියනවා. පින්වත් බ්‍රාහ්මණය, ඔන්න ඕකට තමයි කියන්නේ තථාගතයන් වහන්සේගේ පියවර, තථාගතයන් වහන්සේ පිටාතුල්ල පුතන, තථාගතයන් වහන්සේ දලින් ඇන්න තැන කියලා. නමුත් තථාගත ශ්‍රාවකයා ඒ දෙවෙනි ධ්‍යානේ ලබා ගත්තත් එතෙන් අවසන් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි, බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්, බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සවාක්කාතයි, ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්නයි කියලා එතනින් අවසාන නිශ්චයර පැමිණෙන්නේ නැහැ. එතනින් නවතින්නේ නැහැ කියලා. එයා තවත් ඉස්සරහට යනවා. ගිහිල්ලා තුන්වෙනි සමාධිය, තුන්වෙනි ධ්‍යානයත් උපදවා ගන්නවා. තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන ඒ ධ්‍යානය තුළ වාසය කරනවා. නමුත් ඒ ධ්‍යානය තුළ එහෙම වාසය කරාට එතනින් අන්තිම නිගමනයකට එළඹෙන්නේ නැහැ. එතනින් නවතින්නේ නැහැ. බුදුරජාන් වහන්සේ සම්බුද්ධයි, ධර්මයේ සුවක්කාතයි, සංඝයා සුපටිපන්නයි කියලා එතනින් අවසානයකට එන්නේ නැහැ. තවත් ඉදිරියට යනවා. බුදුරජාන් වහන්සේ කියන ඕක තමයි බුදුරජාන් වහන්සේගේ ඊළඟ ඇත් පියවර.
නමුත් එතනින් ශ්‍රාවකයා නවතින්නේ. එයා කලින්ම සැප දුක නැති කරලා කලින්ම මානසික සැප දුක් දෙකෙම වෙන් වෙලා දුක් සැප රහිත පිරිසුදු උපේක්ෂාවත් සිහියත් තියෙන හතරවෙනි ධ්‍යානෙ ලබා ගන්නවා කියනවා. හතරවෙනි ධ්‍යානෙටත් කියනවා බුදුරජාන් වහන්සේ ඕනෝකත් බුදුරජාන් වහන්සේගේ ඇත් පියවරක් කියලා. නමුත් ආර්ය ශ්‍රාවකයා නිශ්චයකට පැමිණෙන්නේ නැහැ බුදුරජාන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන. අවසන් කරන්නේ නැහැ ඉතින් සවන සිවිල්ල, හොයන සිවිල්ල. එයා සමාධිගත සිතින් යුතුව මොකද වෙන්නේ? තමන්ගේ හිතේ ඇති කරගන්නවා ඥානයක්. ඒ තමයි තමන් පෙර ජීවිත ගත කරපු ආකාරයේ පුබ්බේ නිවාසානුස්ති ඥානෙ. ඒ පුබ්බේ නිවාසානුස්ති ඥානෙ ඇති වුණා කියලා එයා එතනින් අවසානයකට පැමිණෙන්නේ නැහැ. එයා ඊළඟට ඇති කරගන්නවා චුතූපපාත ඥානය. සත්‍ය කර්මාරූපෝ චුත වෙන හැටි, කර්මාරූපෝ උපදින හැටි, පව් කරලා සතර පාය උපදින හැටි, පින් කරලා සුගති උපදින හැටි එයා දකිනවා. මිත්‍යා දෘෂ්ටික විඳලා සතර පාය යන හැටි එයා දකිනවා. සිතින් කයින් වචනින් වැරදි දේවල් කරලා දුගතිය උපදිනවා දකිනවා. සිතින් කයින් වචනින් යහපතේ හැසිරෙලා එයා සුගති උපදින හැටි දකිනවා. මේ විදිහට චුතූපපාත ඥානය උපදවා ගන්නවා. නමුත් එපමණකින් එයා බුදුරජාන් වහන්සේ සම්බුද්ධයි, සම්මා සම්බුද්ධයි, බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සෝවාක්කාතයි, බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්නයි කියලා නවතින්නේ නැහැ කියනවා. එයා ඉස්සරහට තවත් කරගෙන යනවා. ඒ භික්ෂුව සමාධිගත සිතින් යුතුව පිරිසිදු සිතින් මේ විදිහට පුබ්බේ නිවාසාස ඥානය උපදවාගෙන, චුතුප්පාද ඥානය උපදවාගෙන අවබෝධය, මේ තමයි දුක කියලා යථාර්ථය අවබෝධ කරනවා. මේ තමයි දුකේ හට ගැනීම, මේ තමයි දුකේ නැතිවීම, මේ තමයි දුක නැති කිරීම මාර්ගය කියලා යථාර්ථය අවබෝධ කරගන්නවා. සත්‍ය ඥානයට පැමිණෙනවා. එහෙම කළා කියලා එතනින් එයා නවතින්නේ නැහැ. මේවා තමයි ආශ්‍රව කියලා එයා දැනගෙන එතනින් නවතින්නේ නැහැ. මේ චතුරාර්ය සත්‍ය ගැන පළවෙනි ඥානය සත්‍ය ඥානය සෝවාන් වෙනවා. නමුත් එයා එතනින් නවතින්නේ නැහැ කියනවා. එයා ඉස්සරහට තවත් කරගෙන යනවා. ඒ විදිහට යථාර්ථය දැනගන්නකොට බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක සංඝර තව ඉදිරිය බුදුරජාන් වහන්සේ දේශනා කරන මේකත් බුදුරජාන් වහන්සේ තථාගතයන් වහන්සේගේ ඇත් පියවර සලකුණක්. තථාගතයන් වහන්සේ පිට අතුල්ලපු තැන, දලින් ඇන්න තැනක් කියලා මේකත් පියවර සටහනක් කියලා කියනවා. නමුත් ශ්‍රාවකයා එතනින් නවතින්නේ නැහැ. ශ්‍රාවකයා යථාර්ථය දැක ගන්නකොට කාමාශ්‍රවයන්ගෙන් හිත නිදහස් වෙනවා, භවආශ්‍රවයන්ගෙන් හිත නිදහස් වෙනවා, අවිජ්ජාශ්‍රවයන්ගෙන් හිත නිදහස් වෙලා ආශ්‍රවයන්ගෙන් නිදහස් වුණාම සියලු දුකින් තමන් නිදහස් වූ බව ඇති ඥානයක් ඇති කරගන්නවා. ඒකට කියනවා මොකද්ද? සියලු අකුසලයන් ප්‍රහාණය කළා, නික්ලේශී වෙනවා. ඒ ඥානෙ ඇති කරගන්න තමා තුළ සියලු අකුසල් ප්‍රහාණය කළ බව දැනගන්නා නුවන, නික්ලේශී නුවන ඇති කරගන්නවා, අරහත්වයට පත් වෙනවා. අන්න එතකොට අන්න ඒකට කියන බුදුරජාන් වහන්සේ මේකත් බුදුරජාන් තථාගතයන් වහන්සේගේ පියවර සටහනක් කියලා, තථාගතයන් වහන්සේ පිටාතොල්ලපු තැන කියලා, තථාගතයන් වහන්සේගේ නුවන් නැමති දලින් අතුබිදුපු තැන කියලා කියනවා කියනවා. අන්න එතකොටයි ආර්ය ශ්‍රාවකයා නිශ්චය කර පැමිණෙන්නේ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සෝවාක්කාතයි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්නයි කියලා එතනින් තමයි අවසාන නිගමනයට එළඹෙන්නේ කියනවා. එතනින් තමයි නවතින්නේ කියනවා. මේ කහපු ගමන් ජානුස්සෝනි බ්‍රහ්මණයා බුදුරජාණන් වහන්සේට වන්දනා කරගෙන මෙහෙම කියනවා. පින්වත් ගෞතමයන් වහන්සේ හරිම සුන්දරයි, පින්වත් ගෞතමයන් වහන්සේ හරිම සුන්දරයි. හරියට යටිකුරු වෙලා වෙච්ච තිබිච්ච දෙයක් උඩුකුරු කළා වගේ කියනවා. වහලා තිබිච්ච දෙයක් ඇරලා පෙන්නුව වගේ කියනවා. මම්මුලා වෙච්ච කෙනෙකුට මාර්ගය පෙන්නුව වගේ, අන්ධකාරයේ ඉන්න කෙනෙකුට තෙල් පහනක් දල්වලා ආලෝකය ලබා දුන්නා වගේ, රූප පෙන්නුව වගේ කියනවා. ඔය විදිහට පින්වත් ගෞතමයන් වහන්සේ මට නොඑක ආකාරයට ධර්මය ප්‍රකාශ කළා. පින්වත් ගෞතමයන් වහන්සේ සරණ යනවා කියනවා. මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා, ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා, භික්ෂු සංඝයාත් සරණ යනවා. පින්වත් ගෞතමයන් වහන්සේ අදපටන් මාව දිවි තිබෙන තුරා තිසරණ සරණගත උපාසකයෙක් හැටියට පිළිගන්නාසේක්වා කියලා වන්දනා කරනවා.
ඔන්න බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ගැන ඔබට දැනගන්න හොඳ දේශනාවක්. මේ දේශනාවේ තියෙන ආකාරයටම ඒ මාර්ගයේ ගමන් කරලා අපි සීලු දෙනාටම අපි සීලු දෙනාගේ අවසන් බලාපොරොත්තු ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ සුදම්මරණ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරුන් ලබන්නේ පින්වත් W කසුන් මදුසංක මහතා ඇතුළු පවුලේ පිරිස විසින්. මේ පින්වතුන්ගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ මේ ගෞතම බුදු සසුනේදීම උතුම් ධර්ම අවබෝධය ලබා ගැනීම. ඉතින් අපි මේ ධර්ම දේශනාවෙන් රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් පළමු කොට සීලු දෙවියන්ට අනුමෝදන් කරමු. පින්වත් සක් දෙවිඳුන්ටත්, තාවතිංස කායික සීලු දෙවිවරුන්ටත්, සතරවරම් දෙව් මහරජවරුන්ටත්, පින්වත් ආලවක දෙවිඳුන් ඇතුළු සියලුම සෙන්පති දෙවිඳුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්වතුන්ගේ ඉෂ්ඨකාමී දිවි දේවතාවුන්ටත් පින් කැමති සියලුම සදෙවලෝ වාසී සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවිවරුන්ගේ ධාර්මික රැකවරණයේ ආරක්ෂාව මේ පින්වතුන්ට ලබා දෙත්වා. ඒ සියලු දෙවිවරුන්ටත් උතුම් ධර්ම අවබෝධයේ පිණසම මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරන්ට දුන් සියලු පුණ්‍ය ධර්මයන් මීට වසර 8කට පෙර පින්වත් W කසුන් මදුසංක මහතා නමින් මිය පරලෝ යන්නට යදුණු පින්වත් M.W. රූපවති ආච්චි අම්මාට අනුමෝදන් කරමු. එවාගෙන් මීට වසර 44කට පෙර මිය පරලෝ ගිය පින්වත් J.A. සුවනේරි සීයාට සහ එවාගෙන් J.M. නිමල් කරුණාතිලක මාමාට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. රැස් කළා වූ මේ සීල පුණ්‍ය ධර්මයන් මිය ගිය පින්වතුන්ට අනුමෝදන් වෙත්වා. එවාගෙන් පින්වත් W කසුන් මදුසංක මහතා ඇතුළු ඒ පවුලේ සියලු දෙනා නමින් අනන්ත සසර පටන් මේ ජීවිතය දක්වා මිය පරලෝගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ මිය පරලෝ යන්නට යදුණු පින්වත් W රූපති ආච්චි අම්මා, J.A. සුවනේරි සීයා සහ J.A. නිමල් කරුණාරත්න මහතා මාමා ඇතුළු ඒ සියලුම ඥාතීන්ගේ පරලෝ ජීවිත සුඛී සුවපත් භාවයට පැමිණේවා. ඒ සියලුම ඥාතීන්ටත් උතුම් ධර්ම අවබෝධයේ පිණසම මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරන්ට දෙනු සීල පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. උතුම් ධර්ම අවබෝධයේ පිණසම මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීලු පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී සීලූම ස්වාමින් වහන්සේලාටත්, සීල් ගුණ සම්පූර්ණ රටල වාසී සීලු මහා සංඝරත්නයටත් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. පිනත් අනගාරිකා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සීලූම දුවදරුවන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ සීලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. උතුම් ධර්ම අවබෝධයේ පිණසම මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සීලූම පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින පින්වත් W කසුන් මතුසංක මහතාගේ පවුලේ සීලු දෙනාටත් ඒ කලන මිතුරියන්ටත් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. පින්වත් W කසුන් මතුසංක මහතාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මහතාගේ දෙමාපියන්ට, ගුරුවරුන්ට, සහෝදර සහෝදරියන්ට, දුවදරුවන්ට, ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් 100 අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සාමාජිකින්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. පින්වත් W කසුන් මදුසංක මහතා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටත් මේ සීල් පින් අනුමෝදන් වන සියලු දෙනාත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. මේ පින්වත් සියලු දෙනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණසම මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධයි. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.